ඒ ආත්මීය කෝටදී මොන පොරක් ඒ කෞරුණ්‍ය ආදරය ඔබතුමාට සිදුනාට සම්මාන්ත මහාචාර්ය ජීවි සානායක මැතිතුමා ඇතුළු මාගේ විශ්වවිද්‍යාලයේ සියලුම සහෝදරයන්ගෙන් ද එසේම ලේකම් සායකනේ අපේ සභාපතිතුමා මාගේ විශ්වවිද්‍යාලයේ තුරේ තුමා ඇතුළු සියලුම සමස්ත ලේකම් ආයතනයේ කාර්ය මණ්ඩලයේ මාගේ ඉගෙනගේ පරම්පරාවේ ඥාති මිත්‍රාදීන්ගෙන්ම අවසර පතනවා. වෙලාව දීලා තියෙන්නේ මම හිතන්නේ මේ වෙලාවට ප්‍රතිපත්තියක් ලැබුණත් හොඳයි කියලා හැමෝම හිතන නිසා මම මගේ කතාව ඉතාම කෙටියෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මට ටිකක් ලැජ්ජ හිතුණු දවසක්. මොකද අපි අතින් වෙන්න තිබ්බ කාර්යභාරයක් විනෝද පුතා අතින් සිද්ධ වුණා කියන ලැජ්ජාව අපිට තියෙන ගුරු බණ්ඩාර මැතිතුමනි. මම හිතන විදිහට විනෝද පුතා මගේ ආච්චිට සියයට විශේෂ තැනක් මේ පොතේ ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඉගෙනගේ පරම්පරාවේ ඒ පෞලේ සමාජිකයන් හත් දෙනාට අමතරව වැඩියෙන්ම සියව ආශ්‍රය කරපු පුද්ගලයා මම වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. අපිතාත්ත කියලා කියන විදිහට මට අකුරු කරලා තියෙන්නේ එක්කඩුව ශ්‍රී ලාංකේයගේ මැතිතුමා. ඊපස්සේ මම අහම්මේ විද්‍යෝද විශ්වවිද්‍යාලයක ශ්‍රීජාතක විශ්වවිද්‍යාලය ලැබුණාම එතන පැමිණියා. මම අවුරුදු 7ක් විතර විශ්වවිද්‍යාලයේ හිටියා. විශේෂයෙන් 80ට 89 සමයක් නිසා මම වැඩි කාලයක් මට සීයත් එක්ක ඒත් එක්ක මේ මෙතන මාමලා අපි සාමාන්‍ය පාවිච්චි කරන කුඩම් වල කියලා ඒ අයත් එක්ක ආශ්‍රය කරන්න ලැබුණා. ඒත් එක්ක මම විනෝදකගේ ආච්චිගෙන් තමයි හදාගත්ත පස්සට උදේ ආහාරය ගත්ත විශ්වවිද්‍යාලයේ ඉඳපු අවුරුදු 7-8ක වගේ කාලයක්. ඊට පස්සේ මම PhD උපාධිය ගිහිල්ලා ඇවිල්ලා වැඩි කාලයක් ගන්න හම්බුනේ සියා නැතුණා 1998. එතනත් මම මහා වාග්යවන්තෙක් වුණා. සියාගේ අවමංගල උත්සවයේදී මමත් PhD ලක්නිකාණන් තමයි ප්‍රධාන දේශන දෙක කළේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අවස්ථාවේ මට කතාව දීම සාධාරණයි කියලා. අපි සියා හරි මමත් දිනමින සියා කියලා අපි සාමාන්‍ය පවුලේ අපි ආමන්ත්‍රණය කරන්නේ ඔහු තරමක් නිහඬ චරිතයක්. අපි ටිකක් තැති ගන්නලා බය වෙලා ඉන්න චරිතය. මුගක් දවස්වලට මේ කතාවක් තියෙනවා. මම මේ මුල් පිටුවක මගේ කතාවක් කියලා කියනවා. අපේ තාත්තා ලොකු තාත්තා සීයත් එක්ක ටිකක් වයස් සමපර්තලයක හිටියේ. නිසා සීයා හික්කඩු ඉඳගෙන කොළඹට සංක්‍රමණය වුණාම මම දැන් වැඩි කාලයක් අපේ තාත්තාත් එක්කත් ආශ්‍රය කරා. ඒ නිසා අපේ එක්තරා වාග්යවන්ත වුණා රබරවත්ත පාරේම සීයාට ආයිත් ඉඩමද අපි යම්කිසි කාලයක් ගත කරා. ඒ නිසා අපි හුඟක් වෙලාවට මහගෙදරට යනවා විවිධ අවස්ථාවලදී. තාම කුළුපඟාරේ අපි සිටිනවා. හැබැයි සීයා ඉස්සරහ ඉන්නවා නම් කවදාකවත් අපි ඉස්සරහ පැත්තෙන් ඇතුල් වෙන්නේ නැහැ. අපි යන්නේ පිටිපස්සෙන්. ආච්චි මෙතන තියෙනවා මේක හාමිනා කියලා චරිතයක්. එතුමිය තමයි හුඟක් වෙලාවට කෑම හදලා දෙන්නේ. අපි එහෙම තමයි ජීවත් වුණේ. හැබැයි සීයා කොළඹ ජීවත් වුණාට වඩා හික්කඩුවේ ජීවත් වීම වෙනස්. සීයා හුඟක් වෙලාවට හික්කඩුවේ සරණැදෙන තමයි හැමදාම ගමන් කරේ. සරම් දෙකක් ගැන්දා මම හිතන්නේ කිලක් මාමලට එන්න මතක ඇති. සරම් දෙකක් උහුරු විතර ඇඳේ වඩා හොඳ පම්මල්ලක් තිබ්බා තේ. ඔව් අකුරු චරිතය. පම්මල්ලි නෙමෙයි වෙනමකුත් නෙමෙයි ඔහුගේ සරප්පු දෙක. ඒකින්ද ඔහු හුඟක් වෙලාවට පාවාන් නොමැතිව තමයි හික්කඩිය ඉන්නේ. නන්දාගිරියත් අපේ මහගෙදර මේ සියලු පිටුර කියනවා. මේ දෙක අතර මම කියන කිලෝමීටර් දෙකක වගේ පරතරයක් තියෙනවා. ඔහු නිරන්තරයෙන් අක්ක බලන්නත් ඒ කියන්නේ ආච්චි අපේ ආච්චි බලන්නත් ඔහුගේ නන්දාගිරි ගෙදරටත් නිතර එහා මෙහාගේ චරිතය. කොහොමනම් අපි මේ පවුලේ මම හුඟක් අපි ඇසුරු කරා. මම දැන් අපි හුඟක් ආදරය කරයි කුඩම්මල කියලා අපි කියන්නේ ලාන කුඩම්මට, රම්ම කුඩම්මට, නිත කුඩම්මට. ඉතින් මම හරිම සතුටට පත් වුණා. බාලම චරිතයේ උන් රම්ම කුඩම්ම අපි ඇයි සම්පූර්ණ කුළුබංගෝ හිටියා. ඉතින් දියණියගේ පුතා තමයි මේ කාර්යවලට අතගැසෙන්නේ. ඇත්තම කියන්නේ මට මේකට එතුමා ඒ පුතා කතා කරලා කිව්වා මෙන්න මෙහෙම මාමේ අදහසක් තියෙනවා සීයා ගැන
මම පොතක් කියනවා නේද? ඇත්තට මම මුලින් හිතුවේ ඒක ඔහු විසින් නගාගත්ත පොඩි අදහසක් පමණයි කියලා. හැබැයි ඔහු මාත් එක්ක දිග දිගටම අර මෙතුමා කිව්වා වගේම WhatsApp පණිවිඩ මාර්ගයෙන් තමයි හුඟක් වෙලා ආවෙද අපි පණිවිඩ කුමාරගල උඩට මට කියුවා මේක ඇත්තටම ඔහු තා පරිශ්‍රමයෙන් සිදු කරන කාර්යයක් කියලා. ඉතින් මම ඔහුට හුඟක් නඩ උපදෙස් දුන්නා ඔබ මේ කතා කරන්නේ අපේ પરම්පරාව ගැන ඉඳ හුඟක් වෙලාවට ඔබට ඉතාම හොඳින් මේ પરම්පරාව විශ්ලේෂණය කරලා මේ ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙයි කියලා. ඉතින් මම හිතන්නේ ඉතාම අපූර්වට මේ පුංචි පුතා කරලා දිනවා. ඔබතුමා කිව්වා හරි මටත් වෙලාව ඉගෙනවා කුරුවිට බණ්ඩාර මහත්මේ මේ යම් කිසි දෙයක මේ අපේ සීයම තමයි හැබැයි සීයම ගඩට ටිකක් උස මහත මම මේ ළඟදි කිව්වා ඔයා පොඩි තාම මොකක් හරි කරලා පොඩ්ඩක් උස මහත් වෙන්න මොවේ කියලා. ඉතින් මේ වගේ අර මේ පොතේ තියෙන මේ කාරණේ සීයට තිබ්බතව ලක්ෂණයක් මේ ඉඩම් එකතු කිරීමේ මහා ලැබියාවක් මත එකතරා කාලයක් තිබ්බා ගම්බුලෙල මුළු රබරක් වෙන භාගයක් විතරම ශ්‍රී ලාදී කඩවිලගේ මහත්කම තමයි අයිත් වෙලා තියෙන්නේ. අපි තිතිරි එක ගෙදරක වාස කරා කියන කාලය හුඟක් දවසක සවස් කාලෙදි මේ ඉඩම් වල එතුමා විතර ඇවිදිමින් කාලය ගත කරනවා. ඉතින් ਉਹ ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා. තව සියයට තිබ්බ ලක්ෂණයක් තිබ්බා. දැන් ඔය ඔබතුමාලා කාට හරි දැනටත් ලැබුණත් අවස්ථාවක් යන්න මහ ගෙදරට රබරත් පාරේ මේ හැම අවුරුද්දක් දෙකක් පාසා මේදී වෙනස් වෙනවා. මේ ගෙදර කොටස් එකතු වෙනවා. මේ ගෙදර අලුත් මම කිව්වෙත් බාත්รูම් ටොයිලට් සැදෙනවා. හැබැයි මහා මම දැන්නේ මොකක් හරි වල ජානම සම්බන්ධයක් ඇති. මටත් මේ ලක්ෂණේ හැමම තියෙනවා. ඉතින් ගොඩක් කල අපිට අපේ අම්මා කියන්නේ ඔයාට ওই ලක්ෂණ නැහැ ඇවිල්ලා තියෙන්නේ දින වෙන ගෙම්ම තමයි. එහෙනම් සාමාන්‍යයෙන් කියන්නේ දින වෙන ගෙම්ම වෙන්නේ නැති කියලා. ඉතින් මමත් පොත් කියලා කියනවා. හැබැයි පුතේ මම පොත් කියලා කියන්නේ විද්‍යා අංශයෙන්. උකට මම රසායන විද්‍යාවේ මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න බොහොම ජ්‍යෙෂ්ඨ නමක්. දැන් ඉතින් අපි අපිටත් මේ ආభాෂයෙන් නැත්නම් මම විශ්වාස කරනවා එතුමාගේ ඉන්න වෙන්නේ නැති කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔබතුමාම විශිෂ්ට පුවත්පත් කලාවේදී නිහඬ චරිතයක් තේ සමහර අවස්ථාවල තීරුම් ගන්න බැරි චරිතයක් මම මේකේ මුලහරින තිබ්බවය. එක අවස්ථාවකදී විපක්ෂ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ විපක්ෂ ඡන්දය දීම නිසා ඔහු ලියනවා මම සඳහන් කරගත්ත මේ මුදලට තමයි මේ සියල්ල පාවා දුන්නේ කියලා. මේ නිසා මම හිතන්නේ අර එතුමාව සිලෙක්ට් කමිටියකට ගෙන්දලා ප්‍රශ්න කරා කියලා විස්තරයක් කියලා තියෙනවා. හැබැයි එවැනි ඒ විදිහට ඉතාමත්ම දක්ෂව පෑන හසුරන්න පුළුවන් වූ කෙනෙක්. හැබැයි අද මේ දවස්වලදී අපිට මේ මන්ත්‍රීවරුන්ගේ එහාට මෙහාට පැමිණීම හැමදාම සිදුවෙන දෙයක්. මම දැක්කා අද අපේ මිතුරු දිනපතා මිත්‍රයාගේ පත්‍රයේ දිනවන පත්‍රයේ තියෙනවා ගීතායයි සීතායි. ඒක තමයි අදහස. හැබැයි අපි ඒක සලකන්නේ ඒක හොඳ දෙයක් විදිහට. ගීතය අනේකක් ප්‍රශ්නයක් නැහැ, සීතායයි අනේකක් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අපි පෞද්ගලිකව නැත්නම් විශ්වාස කරනවා මේක තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ විදිහට මේ අපේ මන්ත්‍රීවරු එහාට මෙහාට පණින්න ගියොත් එහෙම අපේ පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ, අපේ ජනමතයේ මොකද වෙන්නේ කියන එකද අපිට මම බොහෝ හිතන්නේ සිද්ධ වෙයි. ඉතින් මේ වගේ වෙලාවකට මේ එඩිටර් ශ්‍රී ලාංකික කඩුව කියන කෙනෙක් වගේ අපේ සීයල වගේ අය ඉන්නව නේද? දැන් තාමත් එයා ඉන්නවා. සමහරට එයාගේ පෑන හිඳිර හැසිරෙන්නේ නැහැ, ලියන්නේ නැහැ. විවිධ හේතු නිසා කියලා අපි විශ්වාස කරනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම හිතන්නේ මේ සීයක බැලුව මටත් ඇති. මම විද්‍යාඥයෙක් වෙලා මම මේ දවස්වල ජාතික රූපවාහිනියේ සභාපතිවරයා විදිහට වැඩ කටයුතු කරනවා. ඒක මම හිතන්නේ ජාතික රූපවාහිනිය විද්‍යාත්මක කව පළවෙනිවතාව සභාපතිවරයා කියන. ඒ නිසා මම මාධ්‍ය වේදින් අපේ සෞඛ්‍යයන් දිහා බලන්නේ වෙනත් ඇසකින්. ඒ නිසා මම හිතනවා අද මම විශ්වාස කරන්නේ අද ජාතික රූපවාහිනිය වෙනස් වෙලා තියෙනවා. මම ඒක විශ්වාස කරනු මේකට මට හේතුව තමයි අපේ නිවුස් හුඟක් වෙනස් වෙලා කියලා හොඳ කියන්න අපේ ජනතාව පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ අපිට යම්කිසි වෙනසක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙනවා මම හිතන්නේ අපේට විශ්වවිද්‍යාල පද්ධතියේ අත්දැකීමක්, මම ජයග්‍රහ විශ්වවිද්‍යාලයේ ගුරුතුමරයෙක්, ඒකෙන් ලැබු පන්නරය, ඒත් එක්ක 100කින් ලැබිච්ච ආభాෂයක් නිසා මේ කාරණා ටික මට කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්ක මම අවසාන වශයෙන් මෙම අවස්ථාවේදී ඥාතීන් සහ විහෙලගේ පරම්පරාවෙන්නේ මට මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම දැන් අපේ උඩම්බර මාමලගේ බොහොම වයසට ගිහිල්ලා
ඒත් එක්කම අපි ඉස්සරහින් අපේ දෙවි පරම්පරාවේ අපේ පරම්පරාවේ කට්ටියත් මෙතන ඉන්නවා. අවසාන වශයෙන් මේ විනෝද පුතා මගෙන් ඔය ප්‍රශ්නයක් ඇහුවා. එයාගේ නම තියෙන්නේ සිල්වා කියලා. මාම මට බැරිද ලියන කෙනෙක් වෙන්න කියලා. මම කව හරි ලේසි පුතා. මේක හරි ලේසියෙන් කරන්න පුළුවන්. පොඩි සංශෝධනයක් විතරයි කරන්න තියෙන්නේ උපන් සාපිගේ 13th මේල් කිරි ලියලා ඔයා ගන්න හික්කඩු ලියන කෙනා ඔබත් ගත්තොත් මම හිතන්නේ ඔබට මේකේ අයිති ලොකු අයිතිවාසිකමක් තියෙනවා. තිරක් මාමගේ පුතෙක්ට වඩා දීප්ති මාමගේ පුතෙක්ට වඩා නේද? ඒත් වඩා මේ යම්කිසි කාර්යයක් පුතා පුංචි කාර්යයක් කරලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන් නැවතත් ස්තුතිවන්ත වෙනවා මහරගම ඒ විද්‍යාලයට සීයට අර කිව්වා වගේ එක විශ්වවිද්‍යාලයක් කියලා. මේ පොතේ ඇත්තටම මම විශ්වවිද්‍යාලයක අපේ පහළ පරම්පරාවේ තියෙන ලක්ෂණ සියල්ලම මේකේ තියෙනවා. මේක ඇත්තටම හොඳ තීසීස් එකක්. මම මේක හුඟක් වෙලාවට කියුවා සමහර ස්ථානවලදී පරම්පරාවේ තියෙන අත්‍යවශ්‍යම සිදුවිය යුතු වෙනස්කම් මම ඔබට කියලා දුන්නා. ඉතින් මම විශ්වාස කරන පුතා තව ලොකු වෙයි. එතුමා සීයාගේ අඩිපාරේ නැත්නම් මීමුත්තගේ අඩිපාරේ ගිහිල්ලා ඔබත් කවදාද දවසකදී හොඳ මාධ්‍ය වේදිකාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබ සියදාටම ජය වේවා. ඔමස්තුතිය ශ්‍රී ලංකා පසස්තරේක සභාපති ජේෂ්ඨ මහාචාර්ය සුනන්දේ මෙතුමනි ඔබතුමාට වෙනම